හරි අපි දැන් බලමු මිනිසුන්ගේ සුලභ මෙන්ඩලී ආවෙනික ලක්ෂණ කියන්නේ මොනවද කියලා. මිනිසුන් දියන ලක්ෂණ සමහරක් මෙන්ඩල්ගේ ප්‍රවේණික රටා පිළිපදිනවා. ඒ කියන්නේ මේ ලක්ෂණය පිළිබිඹුකරනද චානයක ඇලීල දෙකක් තියෙනවා. ප්‍රමුඛ ඇලීල, එලීල ඇලීල කියන වර්ග දෙකම තියෙනවා. එතකොට එක්ක ප්‍රමුඛ ඇලීල දෙකක් නැත්නම් ප්‍රමුඛ ඇලීල එලීල ඇලීල නැත්නම් එලීල ඇලීල දෙකක් එකතු වෙලා ඒ ලක්ෂණය තීරණය කරන්න පුළුවන්. අපි කතා කරන පළවෙනි මෙන්ඩලීය ලක්ෂණය තමයි ඇලුම් කන්පති පැවතීම හෝ නොඇලුම් කන්පති පැවතීම. ඇලුම් කන්පති කියන්නේ කන හිසට සම්බන්ධ වන දැන කෙලින්ම සම්බන්ධ වෙලා තියෙනවා. නොඇලුම් කන්පති කියන්නේ කන හිසට සම්බන්ධ වෙද්දී කන්පෙත්ත කෑල්ලක් මෙහෙම පල්ලෙහාට නෙරලා තියෙනවා. එතකොට අපි මේ ලක්ෂණ දෙක ගත්තොත් මේකෙන් ප්‍රමුඛ ලක්ෂණය තමයි නොඇලුම් කන්පති, නිරීණ ලක්ෂණය තමයි ඇලුම් කන්පති. එතකොට අපි උපකල්පනය කරොත් මේ ලක්ෂණය සඳහා බලපාන ඇලීල කැපිටල් ඒ කියලා. එතකොට නොඇලුණු කන්පති ඇතිවෙන්න ඇලි ප්‍රමුඛ ඇලීලයයි නිලීන ඇලීලයයි එකතු වෙන්නත් පුළුවන්. ප්‍රමුඛ ඇලීල දෙකක් එකතු වෙන්නත් පුළුවන්. හැබැයි අපි දන්නවා නිලීන ඇලීල දෙකක් ඕනේ නිලීන ලක්ෂණය පෙන්වන්න. ඒක නිසා ඇලුණු කන්පති ඇතිවෙන්න අනිවාර්යයෙන්ම නිලීන ඇලීල දෙකක් ඕනෙමයි. නිලීන ඇලීල ඊළඟ මෙන්ඩලීය ලක්ෂණය තමයි නල්ලේ කේශ රේඛාව පහතට යොමු වී පිහිටීම කියන එක. නල්ලේ කේශ රේඛාව පහතට යොමු වී පිහිටනවා කියන්නේ මෙහෙම නල්ලෙදි පොඩි උලක් වගේ හදනවා කේශ රේඛාව. ඒකට අපි විඩෝස් පීක් කියලා කියනවා. අනිත් ලක්ෂණය තමයි එහෙම උලක් හදන්නේ නැහැ නල්ලෙදි කේශ රේඛාව කෙලින්ම තියෙනවා. ඒක අපි ගත්තොත් මේ විඩෝස් පීක් නැත්තම් කේශ රේඛාව පහළට නෙරා තියෙන එක තමයි ප්‍රමුඛ ලක්ෂණය. නල්ලේ කේශ රේඛාව කෙලින් තියෙන එක තමයි නිලීන ලක්ෂණය. එතකොට මේ නල මේ දක්ෂිණයට බලපාන ඇලීල අපි W කියන අකුරෙන් හඳුන්වනවා. එතකොට ප්‍රමුඛ ලක්ෂණය මේ විඩෝ ස්පීක් නැත්තම් කේශ රේඛාව පහළට නෙරා තියෙන අවස්ථාව නිසා ඒක ඇතිවෙන්න බලපාන ජානේ ඇලීල කැපිටල් W, සිම්පල් W වෙන්නත් පුළුවන්. කැපිටල් W, කැපිටල් W වෙන්නත් පුළුවන්. ඒ වුණාට මේක නිලීන ලක්ෂණය කේශ රේඛාව කෙලින් තියෙන එක. එතකොට ඒක ඇතිවෙන්න නිලීන ඇලීල දෙකක් අත්‍යවශ්‍යයි. ඒකින්ද ඒකේ ඇලීල තියෙන්නේ සිම්පල් W, සිම්පල් W කියලා. ඊළඟ ලක්ෂණය තමයි තුන්වෙනි ලක්ෂණය කම්මුල් වල ගැසෙනවද නැද්ද කියලා. ඒ කියන්නේ කවුරු හරි හිනා වෙද්දී කම්මුලේ මෙහෙම වරක් ඇති වෙනවා නම් ඒකට අපි කියනවා කම්මුල් වල ගැසෙනවා කියලා. එතකොට මේ කම්මුල් වල ගැසෙන එක ප්‍රමුඛ ලක්ෂණයක්. කම්මුල් වල නොගැසෙන එක කියන්නේ හිනා වෙද්දී කම්මුල කිසිම වලක් ඇති වෙන්නේ නැත්නම් ඒක නිලීන ලක්ෂණයක්. එතකොට අපි ඒකට කම්මුල වලගැසීම ඇතිවෙන්න ප්‍රමුඛ ඇලීලයක් තියෙන්න ඕනේ. ප්‍රමුඛ ඇලීල දෙකම තිබ්බත් කම්මුල වලගැසෙනවා. එක ප්‍රමුඛ ඇලීලයක් තිබ්බත් කම්මුල වලගැසෙනවා. කම්මුල වල නොගැසෙන්න නම් නිලීන ඇලීල තියෙන්න ඕනේ. ඒක නිසා සමීපමක නිලීන වෙන්න ඕනේ. හරි අපි කතා කරන ඊළඟ ලක්ෂණය තමයි නැමුණු මහපටැඟිල්ල හෝ ඍජු මහපටැඟිල්ල ගැන. නැමුණු මහපටැඟිල්ල කියන්නේ මහපටැඟිල්ලේ අන්තිම ඇඟිලි පුරුක මෙහෙම නැමෙන්න පුළුවන්. ඍජු මහපටැඟිල්ල එහෙම නැමෙන්න බෑ. එතකොට මේ මහපටැඟිල්ල නැමෙන එක නිලීන ඇලීල නිසා සිදු වෙන්නේ. ඒ කියන්නේ ඒක නිලීන ලක්ෂණයක්. ප්‍රමුඛ ලක්ෂණය තමයි ඍජු මහපටැඟිල්ල. එතකොට ඒක සඳහා බලපාන ඇලීල S කියලා ගත්තොත් ඍජු මහපටැඟිල්ල ඇතිවෙන්න කැපිටල් S, සිම්පල් S වෙන්නත් පුළුවන්. කැපිටල් S, කැපිටල් S වෙන්නත් පුළුවන්. නැමුණු මහපටැඟිල්ල ඇතිවෙන්න අනිවාර්යයෙන්ම නිලීන ඇලීල දෙකක් ඕනේ. ඒක නිලීන ලක්ෂණයක් නිසා ඒක නිසා ඒක ඇලීල තියෙන්නේ සිම්පල් S, සිම්පල් S. ඊළඟ ලක්ෂණය තමයි දිව රෝල් කිරීම හෝ රෝල් නොවීම. එතකොට මේ පළවෙනි රූපෙන් දක්වනවා දිව රෝල් කරන එක. දෙවෙනි රූපෙන් දක්වනවා දිව රෝල් කරන්න බැරි අවස්ථාව. එතකොට මේ දිව රෝල් කරන එක ඇති වෙන්නේ ප්‍රමුඛ ඇලීලයක් නිසා. ඒක නිසා අපි එකට ප්‍රමුඛ ඇලීලයි නිලීන ඇලීලයි හරි ප්‍රමුඛ ඇලීල දෙකයි හරි තිබ්බොත් මේ දිව රෝල් කරන්න පුළුවන් වෙනවා. නැවට දිව රෝල් කරන්න බැරි වෙන්න නම් නිලීන ඇලීල දෙකම තියෙන්න ඕනේ. හරි අපි දැන් බලමු පෙළවෙල සටහන් ගැන. පෙළවෙල සටහනක් කියන්නේ මොකක් හරි පවුලක පවුල් වෘක්ෂයක් තුළ, ඒ කියන්නේ පරම්පරා ගානක් තිස්සේ යම්කිසි ආවේණික ලක්ෂණයක් ආවේණිකත වෙන ආකාරය දක්වලා අපි සංකේත භාවිතයෙන් අඳින සටහනකට. එහෙම යම්කිසි ආවේණික ලක්ෂණයක් සඳහා පෙළවෙල සටහනක් අඳිද්දී අපි පරම්පරා ගණනාවක් තිස්සේ අදාළ තොරතුරු එක්රස් කරගන්න ඕනේ. මොකද පෙළවෙල සටහනක් පරම්පරා කීපයක්ම උඩට යන නිසා. අපි පෙළවෙල සටහනක් අඳිද්දී අපි එකට විවිධ සංකේත භාවිත කරනවා. අපි සංකේත ටික බලමු. පුරුෂයෙක් නම් අපි මෙහෙම චතුරස්‍රය භාවිත කරනවා.
කාන්තාවක් නම් වෘතයක් අපි සලකන ලක්ෂණයක් සහිත පුරුෂයෙක් නම් අපි චතුරෂ්‍යයක් ඇඳලා ඒක මෙහෙම පාඩ කරනවා. ඒ සලකා බලන ලක්ෂණ තියෙන කාන්තාවක් නම් වෘතයක් ඇඳලා ඒක අපි පාඩ කරනවා. එතකොට අපි පිරිමිත්ගලෙකුගේ කාන්තාවකගේ විවාහය එහෙම නැත්නම් චරිතයන් බිහි කරන ක්‍රියාවලිය දක්වන්න පිරිමිත්ගලට චතුරෂ්‍ය ඇඳිනවා, කාන්තාවට වෘතය ඇඳිනවා. එතකොට ඒ විවාහය දක්වන්න අපි මෙහෙම ඉරකින් එක සම්බන්ධ කරනවා. ඊට පස්සේ අපි ඒ කාන්තාවටයි පිරිමිත්ගලටයි ඇති වෙන ජනිතයන් දක්වන්න අපි උපන් පිළිවෙලේ වම් පැත්තේ ඉඳන්, කියන්නේ පළවෙනිට ඉපදිච්ච ළමයා වම් පැත්තේ ඉඳන් මෙහෙම ගැහණු ළමෙක් නම් රෞමක්, පිරිමි ළමෙක් නම් චතුරෂ්‍යයක්, එහෙම වම් පැත්තේ ඉඳන් උපන් පිළිවෙලට දානවා. එතකොට පළවෙනිට ඉපදිච්ච ළමයා, දෙවෙනිට ඉපදිච්ච ළමයා, මේ තුන්වෙනිට ඉපදිච්ච ළමයා. ඒ වගේම තමයි යම් කිසි අවස්ථාවක නියුන් දරුවපතක් ඇති වුණොත් අපි නියුන් දරුවත් කන්නේ එකම තනින් පටන් ගන්න ඊරි දෙකක් ඇඳලා ගැහණු නියුන් දරුවන් නම් එහෙම, පිරිමි නම් චතුරෂ්‍ය. හරි, අපි දැන් ඊළඟට බලමු මෙන්ඩලීය ලක්ෂණයකට පළවෙනි සටහනක් ඇඳලා අපි ඉස්සලාම් බලමු නළලේ කේශ රේඛාව පහළට යොමු වෙලා තියෙන අවස්ථාව. ඒ කියන්නේ මතක තියාගන්න එහෙම වී හැඩයට ඒකට කියවා විඩෝස් පීක් කියලා. අපි උදාහරණයක් විදියට මේ පළවෙනි සටහන ගමු. මෙහෙම පළවෙනි සටහනක් වලට හම්බ වෙනවා. ඒකේ කියලා තියෙනවා මේ පාඩ කරලා තියෙන චතුරස්‍රයි පාඩ කරලා තියෙන වෘත්තයි වලට අදාළ පුද්ගලයන්ට ඒ විඩෝ ස්පීක් නැත්තම් කේශ රේඛාව පල්ලහට වී හැඩයට නෙරා තියෙනවා කියලා කියනවා. එතකොට ඔයාලා තියෙන්නේ මේ පළවෙනි සටහනේ ඒ එක් එක් පුද්ගලයාගේ ප්‍රවේණි දර්ශය හොයන්න. අපි දන්නවා ඒ විඩෝ ස්පීක් කියන එක ප්‍රමුඛ ඇලිලක් නිසා සිදු වෙනවා කියලා. ඒකින්ද විඩෝ ස්පීක් තත්ත්වය ඇති වෙන්න නම් කැපිටල් W, සිම්පල් W හරි, කැපිටල් W, කැපිටල් W හරි ඇති වෙන්න ඕනේ. එතකොට විඩෝ ස්පීක් නැත්තම් ඒක නිලීන ලක්ෂණයක් අනිවාර්යෙන්ම සිම්පල් W, සිම්පල් W වෙන්න ඕනේ. අපි දැන් බලමු මෙහෙම අවස්ථාවක ප්‍රවීණ දර්ශය හොයාගන්නේ කොහොමද කියලා. අපි ඉස්සලාම දැනගෙන ඉන්න ඕනේ විඩෝ ස්පීක් තත්ත්වය ඇති වෙන්න නම් විඩෝ ස්පීක් තත්ත්වය ප්‍රමුඛ ඇලීලයන් නිසා ඇති වෙන තත්ත්වයක් කියලා අපි දැනගෙන ඉන්න ඕනේ. ඒ කියන්නේ විඩෝ ස්පීක් නැත්නම් සමීපක නිලීන විඩෝ ස්පීක් තියෙනවා නම් එක්ක සමීපක ප්‍රමුඛ, එහෙම නැත්නම් විෂමීපක වෙන්න ඕනේ කියලා. අපි ඒක ඒ පදනමකට දෙයි. අපි බලමු විඩෝ ස්පීක් නැති කට්ටිය. මේ රතු තිතෙන් තියන්නේ විඩෝ ස්පීක් නැති කට්ටිය. අපි දන්නවා විඩෝ ස්පීක් නැත්නම් අනිවාර්යයෙන්ම සමීපක නිලීන වෙන්න ඕනේ කියලා. එතකොට සිම්පල් W, සිම්පල් W. එතකොට විඩෝ ස්පීක් තියනවා නම් අනිවාර්යෙන් කැපිටල් W, කැපිටල් W හරි, කැපිටල් W, සිම්පල් W හරි වෙන්න ඕනේ. එතකොට මේ පුද්ගලයාගේ විඩෝ ස්පීක් තියෙනවා. එතකොට එයාට අනිවාර්යෙන් කැපිටල් W එකක් තියෙන්න ඕනේ. හැබැයි එයාගේ මවගේ තියෙන්නේ සිම්පල් W දෙකක්. ඒකෙන් මේ එකක් එයාට එන හින්දා එයාගේ ප්‍රවේණදාශයට සිම්පල් W එකකුත් එනවා. එතකොට මෙයාගෙත් එහෙමයි. මෙයාගෙත් එතකොට එයාගේ මවගේ සිම්පල් W දෙකක් තියෙන නිසා එයාට අනිවාර්යෙන් සිම්පල් W එකක් එන්න ඕනේ. එතකොට මේ තත්ත්වය ඇති වෙන්න කැපිටල් W එකකුත් ඕනේ. හරි, අපි ඊළඟට බලමු පළමු පරම්පරාවේ විඩෝ ස්පීක් කරන පිරිමි පුත්කරයාගේ. එයාගේ විඩෝ ස්පීක් තියෙන නිසා අනිවාර්යයෙන්ම ඒක කැපිටල් W එකක් තියෙන්න ඕනේ. ඊට පස්සේ අපි දෙවැනි පරම්පරාව බැලුවොත් එයාගේ ජනිතයෙක්ගේ ඇලීල දෙකම සිම්පල් W. එක සිම්පල් W එකක් මවගෙන් එනවා, අනිත් සිම්පල් W එක එන්න ඕනේ පියාගෙන්. ඒක නිසා පියාගේ අනිත් ඇලීල සිම්පල් W එකක් වෙන්න ඕනේ. ඒ වගේම තමයි අපි පළවෙනි පරම්පරාවේ විඩෝ ස්පීක් තත්ත්වයේ තියෙන කාන්තාව බැලුවොත් එයාගෙත් එක ජනිතයෙක් ඉන්නවා, සිම්පල් W දෙකක් තියෙන. එක සිම්පල් W එකක් විඩෝ ස්පීක් තත්ත්වයේ නැති පියාගෙන් එනවා. ඒතකොට අනිත් සිම්පල් W එකෙන් එන්නේ මවගෙන්. ඒතකොට එයාගේ ප්‍රවේණි දශය එන්නේ කැපිටල් W, සිම්පල් W. දැන් අපි මේ දෙවෙනි පරම්පරාවේ කාන්තාව ගත්තොත් එයාගේ පියාගෙන් එන්නේ සිම්පල් W එකක්, මවගෙන් එන්නේ කැපිටල් W එකක්. ඒක නිසා එයාට විඩෝ ස්පීක් තත්ත්වය ඇති වෙනවා. තුන්වෙනි පරම්පරාවේ මේ කාන්තාව ගත්තොත් පියාගෙන් කැපිටල් W එක ඇවිල්ලා මවගෙන් සිම්පල් W එකක් එන්නත් පුළුවන්, නැත්නම් දෙන්නගෙම කැපිටල් W එන්නත් පුළුවන්. එහෙම නැත්නම් පියාගෙන් සිම්පල් W එකක් ඇවිල්ලා මවගෙන් කැපිටල් W එකක් එන්නත් පුළුවන්. ඒකෙන්ද අපිට හරියටම කියන්න බෑ තුන්වෙනි පරම්පරාවේ විඩෝ ස්පීක් ලක්ෂණ තියෙන කාන්තාවගේ
ප්‍රවේන්දාශය මොකක්ද කියලා අපිට කියන්න පුළුවන් එක්ක කැපිටල් W හරි සිම්පල් W එහෙම නැත්නම් කැපිටල් W කැපිටල් W කියලා. හරි අපි තව උදාහරණයක් ගමු. මේ પરම්පරාවෙම ඊළඟට අපි සලකවන ලක්ෂණය තමයි ඇලුණු ගණපතිද නොඇලුණු ගණපතිද කියන එක. ඔයගොල්ලෝ දන්නවා ඇලුණු ගණපති කියන ලක්ෂණය ඉලීන ලක්ෂණයක්, නොඇලුණු ගණපති කියන එක ප්‍රමුඛ ලක්ෂණයක්. එතකොට ඇලුණු ගණපති ඇති වෙන්න නම් අපි එක සඳහා ගන්න ඇලීලය සිම්පල් F කැපිටල් F කියලා ගමු. එතකොට නොඇලුණු ගණපති ඇති වෙන්න කැපිටල් F සිම්පල් F හරි කැපිටල් F හරි තියන්න පුළුවන්. එතකොට ඇලුණු ගණපති ඇති වෙන්න අනිවාර්යයෙන්ම සමීපක නිලීන වෙන්න ඕනේ. එතකොට සිම්පල් F කියන ඇලීල තමයි තියෙන්නේ. ඊට අපි බැලුවොත් අර කලින් උදාහරණෙ තිබ්බ પરම්පරාවම ඒ પરම්පරාව මේ පාඩ කරලා තියෙන පුද්ගලයන්ට තියෙනවා ඒ ඇලුණු ගණපති කියන ලක්ෂණය. ඊට අපිට අවශ්‍ය මේ પરම්පරාවේ මේ ගණපති සඳහා තියෙන ප්‍රවේන්දාශය හොයන්න අපි ඒක හොයන්න කොහොමද කියලා බලමු. ඉතින් අපි දන්නවා ඇලුණු ගණපති තියෙන පුද්ගලයන්, ඒ කියන්නේ මේ පාඩ කරලා තියෙන පුද්ගලයන්ගේ ඒ ඇලුණු ගණපති කියන ලක්ෂණය නිලීන ලක්ෂණයක් කියලා. එතකොට ඇලුණු ගණපති ඇති වෙන්න අනිවාර්යයෙන්ම සමීපමක නිලීන ඡානයක් තියෙන්න ඕනේ. එතකොට කට්ටියගේ ප්‍රවේන්දාශය තමයි සිම්පල් F සිම්පල් F. එතකොට ඇලුණු ගණපති ඇති වෙන්න නම් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ කැපිටල් F හරි කැපිටල් F සිම්පල් F හරි. හරි අපි ඊළඟට බලමු මේ පුද්ගලයා. මේ පුද්ගලයාගේ තියෙන ඇලුණු ගණපති. ඒ වුණාට එයාගේ පියාගේ තියෙනවා ඇලුණු ගණපති. ඒක නිසා පියාගෙන් සිම්පල් F කියන ඇලීල එයාට එන්න ඕනේ. එතකොට මගේ ඇලුණු ගණපති ඇති වෙන්න අනිවාර්යයෙන් කැපිටල් F හරි කැපිටල් F සිම්පල් F හරි තියෙන්න ඕනේ. ඒක නිසා මගේ කැපිටල් F එකකුත් තියෙන්න ඕනේ. එතකොට කැපිටල් F කියන්නේ මවගේ. එතකොට මවටත් ඇලුණු ගණපති කියන ලක්ෂණය නැහැ. ඒක නිසා එයාගේ කැපිටල් F එකක් තියෙනවා. ඒ වුණාට මවකෙන් ඇලුණු ගණපති තියෙන දුවට සිම්පල් F එකක් යනවා. මොකද ඒ දුවගේ ප්‍රවේන්දාශය සිම්පල් F සිම්පල් F. එක සිම්පල් F එකක් පියාගෙන් ලැබෙනවා, අනිත් සිම්පල් F එක මවගෙන් ලැබෙනවා. එතකොට මවගේ ප්‍රවේන්දාශය තමයි කැපිටල් F සිම්පල් F. හරි අපි ඊළඟට බලමු පළවෙනි પરම්පරාවේ මේ පිරිමි පුද්ගලයාගේ පළවෙනි પરම්පරාවේ මේ කාන්තාවගේ ප්‍රවේන්දාශය හොයාගන්නේ කොහොමද කියලා. අපි දන්නවා මේ පිරිමි පුද්ගලයාගේ කාන්තාවගේ ළමේ දෙවෙනි પરම්පරාවේ ඉන්න මේ පිරිමි පුද්ගලයාගේ ප්‍රවේන්දාශය සිම්පල් F සිම්පල් F කියලා. එතකොට මේ සිම්පල් F එක ඇලීලයක් එන්න ඕනේ පියාගෙන්, අනිත් ඇලීල එන්න ඕනේ මවගෙන්. එතකොට අපි අනිවාර්යයෙන්ම දන්නවා පියාට සිම්පල් F ඇලීලයක් තියෙනවා, මවටත් සිම්පල් F කියන ඇලීලයක් තියෙනවා කියලා. එනකොට මේ දෙන්නම නොවැළුණු ගණපති කියන ලක්ෂණය පෙන්වන නිසා අපි දන්නවා කැපිටල් F එකක් හෝ දෙකක් හෝ තියෙන්න ඕනේ කියලා. එනකොට යාළගේ එකක් සිම්පල් F තියෙන නිසා අනිත් ඇලීලේ අනිවාර්යයෙන්ම කැපිටල් F එකක් වෙන්න ඕනේ දෙන්නගේ. ඊළඟට අපි දෙවෙනි પરම්පරාවේ මේ පිරිමි පුද්ගලයා සැලකුවොත් එයාගේ නොවැළුණු ගණපති තියෙන්නේ. ඒක නිසා කැපිටල් F එකක් තියෙන්න ඕනේ. හැබැයි එයාගෙන් තියෙන එක ජනිතයට සිම්පල් F දෙකක් තියෙනවා. ඒක නිසා එක සිම්පල් F එකක් මවගෙන් එනවා, අනිත් සිම්පල් F එක පියාගෙන් එනවා. හරි අපි අන්තිමට බලුවොත් දෙවෙනි પરම්පරාවේ මේ කාන්තාවයි තුන්වෙනි પરම්පරාවේ මේ කාන්තාවයි ඒ දෙන්නම නොවැළුණු ගණපති දරනවා. ඒක නිසා එයාලගේ කැපිටල් F එකක් තියෙන්න ඕනේ. හැබැයි දෙමව්පියන් දෙන්නම විෂමයුක්මකයි. පළමු પરම්පරාවේ පියායි මමයි, ඊගෙම දෙවෙනි પરම්පරාවේ පියායි මමයි දෙන්නම විෂමයුක්මකයි. ඒක නිසා ඒ දෙන්නටම එක්ක කැපිටල් F එකක් එන්නත් පුළුවන්. එහෙම නැත්නම් කැපිටල් F එකකුයි සිම්පල් F එකකුයි තියෙන්නත්. ඔයාලට මතක ඇති අපි මේ પરම්පරාවටම කලින් උදාහරණයක් ගත්තා විඩෝ ස්පීක් තත්වය. එතකොට අපි හොයාගත්තා ඒ પરම්පරාවේ මේ පුද්ගලයාට විඩෝ ස්පීක් තත්වය තියෙනවා. එතකොට එයා කැපිටල් W සිම්පල් W ප්‍රවේන්දාශයක් දරුවා, මමටත් තිබ්බා. එයාත් කැපිටල් W සිම්පල් W කියන ප්‍රවේන්දාශය දරුවා කියලා. තව අපිට පුළුවන් උදාහරණයක් විදිහට ගත්තොත් මේ පවුලේ දැනටමත් දරුවන් දෙන්නෙක් ඉන්නවා. තව දරුවන් ඉපදුනොත් ඒ දරුවන්ට විඩෝ ස්පීක් කියන தත්වය හරි ඇලුණු නොඇලුණු ගණපති தත්වය යන්න පුළුවන් තියෙන සම්භාවිතා අපිට ගණනය කරන්න පුළුවන්. අපි ඉස්සෙල්ලාම ගණනය කරමු මේ පවුලේ දරුවෙට ඇලුණු ගණපති
ඇති වෙන්න තියෙන සම්භාවිතාව ඇලුණු කම්පැතිය දිනන නම් සමයුග්මක නිලින යනවා. එතකොට දෙමව්පියන්ගේ කන්පිසි සඳහා තියෙන ජානි ඇලීලා තියෙන්නේ කැපිටල් F සිම්පල් F පියාගේ මවගෙත් කැපිටල් F සිම්පල් F. එතකොට හදන ජන්මානුව කැපිටල් F එකයි සිම්පල් F එකයි. කැපිටල් F එකයි සිම්පල් F එකයි. ඊට පස්සේ ඒ දෙක සංසේචනය වෙලා හැදෙනවා කැපිටල් F කැපිටල් F capital F simple F I capital F simple F see simple F simple F අපි දන්නවා capital F එකක් හරි තිබ්බොත් හැදෙන්නේ නොඇලුණු කම්පිති කියලා. ඒක නිසා හතරෙන් තුනක අවස්ථාවක් තියෙනවා නොඇලුණු කම්පිති හැදෙන්න. ඒකට ඇලුණු කම්පිති ඇති වෙන්න අනිවාර්යයෙන්ම සම්භාවිතාවක නිලීන වෙන්න ඕනේ. එතකොට ඇලුණු කම්පිති ඇති වෙන්න හතරෙන් එකක සම්භාවිතාවක් තියෙනවා. ඒ වගේම බලමු අපි ඒ පවුලෙම මේ උදාහරණයට ගත්ත පවුලෙම විඩෝ ස්පීක් තත්වයේ තියෙන දරුවෙක් ඇති වෙන්න තියෙන සම්භාවිතාව. එතකොට ඒ විඩෝ ස්පීක් තත්වයේ සඳහා මවගේ තිබ්බ කැපිටල් W එකයි සිම්පල් W එකයි පියාගේ තිබ්බ කැපිටල් W එකයි සිම්පල් W එකයි. එතකොට ඒ දෙන්නගෙන් ඇති වෙන ජන්මානුවල එකක කැපිටල් W එකක් තියෙනවා අනිකේ සිම්පල් W එකක් තියෙනවා. මවගෙන් ඇති වෙන එකෙත් තියෙනවා කැපිටල් W එකක් ජන්මන දෙනවා සිම්පල් W එක. එතකොට ඒව සංසේචන වෙලා තියෙන දරුවෝ කැපිටල් W කැපිටල් W කැපිටල් W සිම්පල් W I කැපිටල් W සිම්පල් W see සිම්පල් W සිම්පල් W. අපි දන්නවා විඩෝ ස්පීක් කියන தত্ত্বය ප්‍රමුඛ ඇලීලයක් නිසා ඇති වෙන්නේ. ඒක නිසා ප්‍රමුඛ ඇලීල එකක් තිබ්බත් ඇති. ඒක නිසා පළවෙනි දෙවෙනි තුන්වෙනි අවස්ථා තුනේම ප්‍රමුඛ ඇලීලයක් තියෙනවා. ඒක නිසා අවස්ථා හතරෙන් තුනකම විඩෝ ස්පීක් කියන தত্ত্বය ඇති වෙන්න පුළුවන්. අවස්ථා හතරෙන් එක විතරයි විඩෝ ස්පීක් කියන தত্ত্বය ඇති වෙන්නේ නැත්තේ. අපි ඊට පස්සේ පවුලෙම විඩෝ ස්පීක් தত্ত্বය ඇති ඇලුණු කම්පිතිත් ඇති දරුවෙක් හම්බෙන්න තියෙන සම්භාවිතාව වෙනවා නම් ඒ සිද්ධි දෙක එකිනෙකට සම්බන්ධ නැහැ. ඒක නිසා අපිට සම්භාවිතාව සඳහා තුන්වෙනි නියමය, ඒ කියන්නේ ಗುಣකරණ නියමය වන්න පුළුවන්. අපි හොයාගත්ත ඇලුණු කම්පිති ඇති දරුවෙක් ඇතිවීමේ සම්භාවිතාව හතරෙන් එකයි කියලා. ඊපස්සේ විඩෝ ස්පීක් තත්ත්වය තියෙන දරුවෙක් ඇතිවීමේ සම්භාවිතාව හතරෙන් තුනයි කියලා. මේ දෙක එකිනෙකට සායත්ත සිද්ධිය, කියන්නේ කිසිම සම්බන්ධයක් නැහැ. ඒක නිසා අපිට පුළුවන් සම්භාවිතාවල තුන්වෙනි නියමය පාවිච්චි කරන්න. එතකොට අපිට පුළුවන් ඇලුණු කම්පිති සහිත විඩෝ ස්පීක් තත්ත්වය දරන දරුවෙක් ලැබීමේ සම්භාවිතාව ගන්න දෙක එකිනෙක ගුණ කරන්න පුළුවන්. එතකොට එන උත්තරය තමයි 16න් 3යි. 16න් 3ක සම්භාවිතාවෙත් තියෙනවා ඇලුණු කම්පිති සහ විඩෝ ස්පීක් තත්ත්වය දෙකම තියෙන දරුවෙක් ලැබෙන්නේ.